සඳුන් පළඟේ කතාව බුද්ධ කාලික වූ මේ කතාව බුදුරජාණන් වහන්සේගේ මහත්වය දක්වයි. නාගදීපයේ ගොඩ නාගරජ මෝදේ නාරජකගේ දුවක් සරණ පාවා ගති. මෝදේ නාරජ ඒ දුවට දායාද වශයෙන් ඉතා වටිනා රත් සඳුන් පුටුවක් දුනි. කලක් ඇවෑමෙන් නාග කුමරියගේ පියා මලේය. ඔහුගේ පුත්‍රයා සඳුන් පළඟ මට දිය යුතුයයි කියමින් ස්වකීය මස්විනා වෙත හස්නක් කියවි. මාගේ පළඟ නොදෙමි ඔහුගේ බැවින් දෙදෙනා අතර යුද්ධයක් ඇති විය. ගොඩවැසි නාගයෝ මෝදු නාග භවනය ගොඩක්ම කරන්නෙම කීහ. මෝදු නාගයෝ ගොඩ නාග භවනය මෝදක් කරන්නෙම කීහ. එකල භාග්‍යතුන් වහන්සේ මහා කරුණා ඥානයෙන් මේ කාරණය දැක දවල් දානේ වළඳා නාගයන් හික්මවීම පිණිස නාගදීපයට අහසින් වැඩිසේක. පෙර නාගදීපයේ ඉපද සිට එකල ජේතවනයේ ඉදිරියේ වූ පළොල් ගසක විසූ දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ අපගේ දිවෙනට වඩින්නේ යයි දැන ඒ පළොල් ගස බුදුරජාණන් වහන්සේට චත්‍රයක් කොටගෙන උන්වහන්සේ සමග බැස්සේ. ඒ ගහත් එහෙම පිහිටුවන ලදී. බුදුරජාණන් වහන්සේ අහසට නැගී අන්ධකාරයක් මැවීය. එය ලෝකාන්තරික අන්ධකාරයට සමාන විය. ඒදක බියපත් නාගයෝ ආයුධ හැර දැමුවහ. වදක සිද්ද යටපත් කර ගත්හ. ඉක්විති බුදුරජාණන් වහන්සේ නරකය පෙන්වා දිව්‍ය ලෝකයක් පෙන්විය. මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් නාගයෝ දමනය කරන ලදහ. යම් තැනකට බුදුරජාණන් වහන්සේ බැස්සේ නම් එතන පාටලී සෑය නමින්ද අන්ධකාර සෑය නමින්ද ආලෝක සෑය නමින්ද ප්‍රකට විය. පළොල් ගසේ භාගයක් ගොඩනාගයන්ටද අනිත් භාගය මෝදුවැසි නාගයන්ටද අයත් විය.